නමුෝතස්ස භගವথ අරහතු සම්මා සම්බුදදස්සේ නමුෝතස්සේ භගವතු අරහතු සම්මා සම්බුදදස්සේ නමෝතස්සේ භගವथ අරහතු සම්මා සම්බුදදස්හේ. ලොවතුරු තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකසත්වයන් කෙරෙහි අපමන කරුණාවෙන් යුත්තුව ලෝකසත්වයන්ට අවබෝධ කරගන්නට බැරි දුකපිළි බඳව අවබෝධ කරලදීලා දුකෙන් නෙතර කරවන මාර්ගය පෙන්වා වදාලා එතකොට තතාගත බුදුරජාණන් වහන්සේ නමක් දුක පිළිබඳ වදාල්ල දුකපිළි බඳ දේශනා කළ චතුහාාරය සතතිය ධර්මය අවබෝධ කරගත් බොහෝ පිරිසක් සංසාර දුක කෙරවල කරලා ඔතුන් නිවන් මග අවබෝධ කරගන්න ටයදනා අපි කල්පනා කරන්නට අවශ්‍ය කාරණාවක්තියෙනවා තතාගත බුදුරජාණන් වහන්සේ නමක් දුකගැන කියල දෙනකට දුකගැන අවබෝධ කරලා දෙනකොට ඒ දුකෙන් නෙතර වෙන්නට මඟ පෙන්නෙනකොට අපි ළඟ තියෙන්නට පුළුවන් වැරදි දුෘෂ්ටියයක්කු වැරදි මත වාදයක් ම තතාගත බුදුරජාණන් වහන්සේ නමක් පෙන්නන දුක තතාගත බුදුරජාණන් වහන්සේ නමක් අවබහෝධ කරවන දුක මේ ලෝකෙ අපි දකින්න අපිට පේෙන් අපි දන්න හඳුනන දුකයි කියලා. ඒ වගේම අපිට ඇහෙන්න්න ලැබෙනවා සමහරු කියනවාන් අපිට නම් මේ දුක හොඳට තේරිල්ලතියෙන් දැ ජීවිතය ගත කරලා අපි දරුමල්ලු හැදුව කාලයක් තිස්සේ ව්‍යාපාර කළ නොයෙක් නොයෙක් දේවල් කරල කරල කරලා ජීවිතේ දුකයි කෙලා පිට තේර ලතින්න ජීවිතය මොනා කළත් වැඩක් නෑ කෙල දැනිල්ලතිල් ලෙඩරෝගවලට පත්වෙලා ලෙඩ ඇඳට වැටිලා ඉන්නකොට සමහරු කියනවා මේ ජීවිතේ මනවා කළක් තඩක්නෑ මේ මහා දුකක් මටනන් දැන් දුක හොඳට දැනිල තියෙන්න්නේ දුකහොඳට තේරිලදී අේ කොයි තරන්නම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය ඇත් අද්ද කෙන කියනවා විතරක් ස්වභාවික විපතක් දැක්කම නායයාම ගංවතුරක් දැක්කම් මිනිස්ු විශාල් ප්‍රමාණයක් එක තැනක දුකට පත්තිෙනවා දැක්කම රෝගපීඩාවන්ට වියසනයන්ට ගොදුරුවෙනවා දැක්කට පස්සේ. අපි කතා කරනවා කතාබහ කරනවා දුක කියන්නේ එක ඇස්පනාපිටම අපිට දැම් පේෙන්ම තියෙනවාන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොයි තරන්නං ඇත්තද්ද බලන් අනිත්‍යයායි සියල්ලා නිත්‍යයා ඔක්කෝම අපිට පේනවාද ඇස්පනාපිට මේ අනිත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කල්ල තියෙන්න්නේ කියලා අපි කියනවා අපිල්පනා කල්ල බලන්නොනේ ඇත්තුෝ එහෙම දුක ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ පෙන්න පුදුක කොයිතරන් ඇත්තද්ද කියල කියනකොට බුදුරජාණන් වහන්සේ පෙන්න්න පුදුක ඇත්තක් තමයි හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්න පුදුක ඔය දකින පෙනෙන අපි කියන දුකයි කියලා රැවටිනක තමයි තියෙන ලොකුම බොරුව ජීවිතේ කෙනෙක් කියනවා නං අනේ දුක මටහොදට දැන් තේරෙනවා තව ටිකක් මේ දුකගැන අවබෝධ කරගෙන දුකෙන් මිදන්න තමයි මට තියෙන්නේ දුකගැන දැන් තේරිලාදයෙන්නේ දැන් දුකෙන් මිදන මාර්ගේ වඩාගෙන යන්නයි මට තියෙන්නේ මගේක්කම බලාපොරොත්තුව මේ තේරුන්ගත්ත දුකදිගේටම වඩලා දුකෙන් එතර වෙන්න කියලා මේ කතා කරන්නේ සම්පූර්ණයම මෝඩකමක් ඇතුළින්ඳග. මේ කතා කරන්නේ සම්පූර්ණය මානවබෝධයක් ඇතුළින්ඳගෙන. මේ කියන දැක්ම සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්නපු දැක්මට හාත් පසිම වෙනස් දැක්මක්. අපි කල්පනා කරන්න ඕනමි චතුහාර්රිය සත්‍ය අවබහෝධ වෙනකොට අද දුක අවබෝධ වෙලා, හට දුකේ හටගැනීම අවබෝධ වෙලා තව කාලකින් දුකේ නිරෝධ අවබෝධ වෙලා තවකාලෙකින් දුක නිරෝධ කරන මාර්ගය අවබෝධ වෙන්න නෑ චතුහාරය සත්‍යය දකිනවායි කියලා කියන්නේ චතුහාර්ය සත්‍යය අවබෝධ වෙනවායි කියලා කියන්නේ දුකා අවබබෝධ වීම සමගම එක සත්‍යත් දැක්කන අනිස් සත්‍යය තුනම දැක්ක වෙන දුක දැකළ සමුද නිරෝධය මාර්ගය නොදකින්න කතාවක් නෑ දුක අවබෝධ කරා කියල කියන්නේයා නිවන් දකින මාර්ගය අවබෝධ කළා කියන්නේ එක ච්‍රරි සත්‍ය අවබෝධ කරගත්තා කියන එක එහෙම නැතුව දුක වෙනමත් සමුදය වෙනමත් නිරෝධය වෙනමත් මාර්ගය වෙනමත් අවබෝධ කරන නෙවේ මේ බුදධ ශාස්සනය කලා කියන්න එතකොට යම් කෙනෙක් ඒ විදිහෙට දුකක් දැකලා අපි දුක දැක්ක දුක අවබහෝද කරයි කියල කියනවනම් මේ මහා මෝඩකමක්. මේක මහා නොදන්නකමක් මේක මහානවබෝධයක්. බුදුරජාණන් වහන්සේ පෙන්න පුදුකවයි කැඩෙන්න බිඳන තැනක තියෙන දුකක්නෙවෙයි. කුඩුවෙන වෙනසෙන තැනක තියෙන දුකක්්නවීට එහාගේ බුදුරජාණන් වහන්සේ පෙන්ෙනල දුන්න. මොකද, ය කියන දුකාවබ හෝද කරන්න දැනගන්න නැවත ධර්මයක් අවශ්‍යනය ඕක ලෝකෙ හැමෝම දන්න ටික. ඕක මනුස්ස හෝ ඒවා තිරිසංහෝ වේවා සත්ව ප්‍රජාම දන්න දුකාක්. මෙහෙම හිතන්නක තිස්සෙක් ලෝක ධාතු තලෙම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා. හැබැයි අප කල්පනා කල්ල බැලුවතින්, බ්‍රහ්ම තලවලම කද්ද තියන දුක කියල හො එල බලන්නක. බ්‍රක්්ම තලවල තියෙන්නේ දැන් අපි කල්පනා කළො තෘපී ද්‍යාන හතර ලක්ෂණ විදිහට අපි ගත්තො ප්‍රීති සුක ගත්තට පස්ස ප්‍රීතිය ඇතුළි සුකේ ඇතුළේ ඒකාක්දතාවය ඇතුළ උපේක් සසාගත ස්වභාවය ඇතුළ ලිදුකක්නේ. එරං අපි කියන විදිහට දුක කියන කාරණාව ඔතරින් පණවන වන්නං එක ඔයි තරං වැෙනදිද. බුදුරජාණන් වහන්සේ පෙන්දනව අතිස්සෙක් ලෝක ධාතු තලයම දුකයි කියලා. හැබැයි අපිදාකින මට්ටමෙන් දුකදකින්න ගියෝ තින් බ්‍රහ්ම ලෝක තලවලතිය නෙ සැපෑ. දීව්‍යලෝක තලවලතිය නෙ සැපෑ. දුකක් අවබෝධ කරගන්න දුකක් දකින්න පුළුවන්ක මක්නය එක සැපක්විදිහට ඉහිරං අපිට ගන්නවෙන්. න්න අපි දකින්න දුකේ වරද එතනුම අපිට තෝරගන්න පුළුවන් කමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්න දුක ඔය අපි දකින අපිට තේරෙන තැනකින් අපි ඔොක්කොම දකින තැනක තියෙන දුකක්නෙවෙයි. ඒවගේ තිරිසන් සත්තු පවා යුදුක ගැන දන්නවා තිරිසන් සත්තුන්ටත් ව්‍යාදිි දුක ජරාදුක තේරෙන වදනවා. නොදනෙන්නේ න ප්‍රියයන්ගෙන් වෙන් වෙන දුකමයෝ කෝම තිරිසන් සත්තුන්ටත් තේරෙනවා එරං අපි දකින්නට අවශ්‍ය කරන්නවා ඕක දැකල්ල දුකා අවබහෝද වුනා කියන වනං ආර්වය සතතිය වසයෙන් එක වරදක්තියනවා හැබැයි ජාතිදුක නෑ කියන වනවෙයි ජරාදුක වි්‍යාදිදුක නෑ කියන වන්නේෙ වෙයි වරද තියෙන්නේ ඒ දුක අවබහෝධ කරගත්ත ක්‍රමවේ දේශම්පූර්ණෙන් වැරදිී එතකොට අපි කල්පනා කලෝතින් අපි කවුරුහනි කියනවා නම් ඔය විදිහට දුක දැකලා අද එක මනුස්සේගේ සරීරයේ පුරාම ගෙඩිදාලා සැරවගලන දිහා බලලා අපි කියනවා අනේ පුදුම කර්මයක්නෙමේ මනුස්ස්‍යය ගෙවන්නේ පෙර පුදු මාආකුසලයක් කරලා ඒ නිසා අද පුදම කර්මයක් ගෙවනවා ඒ නිසා ඕකදිහා බලවත් මිනිස්සුන්ට හැදෙන්න්න පුළුවන්නේ පෙරකරපු කර්මයක විපාක ඕන්න ගෙවන විදිහ අද මේ මිනිස්සුන්ට ඇයි ඕෝවදිහා බලල හැදෙන්න්න බැරේ ඇයි ඕකදිහා බල හිතන්න බැරි අද මේ වැරදි කරන කොට අපිටත් දවස කොය විදිහට රෝගපීඩහාාවලට ගොදුර වෙන්න සිද්ධ වෙනවාන්නේ ඇයි අපිට බැරි අදදවස මේ කුකුල්ලෝ මරණ හැටි ැකල් හරක් මරණ හැටි දැකල එල්ලුවෝ මරණ හැටි දැකලා. ඒකම ඇති ැ පෙරඒ සත්‍යය කොයි තරං කර්ම කරලා තියෙනවද. ඒ කරගත්ත කර්මෝල විපාක භුක්තිවිදිිනාවානේද. ඉතින් මේක දිහා බල අද වැරදි නොකර හැදන්න බැරිදමේමිනිස්සුන්ට බදුරජාණන් වහන්සේගේ ධර්මය කොයි තරන්න ඇත්තද්ද කියලා අපි කතා කරන හැබැයි ඔය කතා කරන එක මට්ට මක්වත් ඔය දකින එකම එක දැක්මක්වත් බුදුරජාණන් වහන්සේ පෙන්න පු චතුරාරි සත්‍යය විද්‍යාමාන කරන දැක්මක් නෙවේ බුදුරජාණන් වහන්සේ පෙන්නන දර්ශනය කවදාක්ත් කරමයයි කර්ම පල ඇඳගත්ත ධර්මයක් නෙවෙේ අප හිතනවනම් පෙරකරපයකේ විපාක වසෙන් අද සුගතිගාමි වෙලා ස පෙරකරපයකයේ විපාක වසෙන් දුකවිපාකත් කියලා. අද හොඳකළොත් සැපවිපාක මතුවට ලැබෙයි, අද නරකකලොත් මතුවට දුක්කවිපාක ලැබෙයි කියලා. විஞ්ඥානවාදයක් තුළ හිරවෙලා අනන්ත සසරක, කර්ම සකස්කර කර එන සත්්‍රීක් පුද්ජලයක් ඉන්නවාකෙන දැක්මකින් අපි කතා කරනවා නම් මේක වි්ඥානවාදයක් මේක කර්මඵලවාදයක්. තකොට මම් මේයකින් උත්සහවන්ත වෙන්නේ කර්මඵලවාදය වැරදී කියන්නට නවෙයි. නියති මත්‍යාදුෘෂ්ටියකට ඔබෝ ගෙනියන්ට නෙවෙයි කරමය කර්මඵලේ පිළිගන්ට එපා කියන තැනකට ගෙන්න්න නනි වෙයි. කර්මයයි කර්මඵලයි අයිති ලෝකට කර්මයයි කර්මපලයි අයිති ලෝක පැවැත්මට ලෝක පැවැත්මයි කර්මය සහ කර්මඵලය මත පිහිටලතිෙන් හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කර්මඵලවාදයක් නොක හේතුඵල ධර්මයක් අපි හේතුඵල ධර්මය විදිහෙට අද කතා කරන්නේ කර්මඵල ධර්මයක් එතකොට හේතුඵල ධර්මයේ කර්මඵලයේ වෙනස්සවත් අපි දන්නේ නෑ. අපි හේතුඵලයක් විදිහට කතා කරන්නම මේ කර්මඵලවාදය. අද මේ විදිහට වෙලාතියෙන්න්නේ පෙරඒක කරගත්ත නිසා. අද මේක කරපු නිසා මතුවට මේකෙ විපාක මෙහෙම හැදෙනවා. ඔන්න ඒ විදිහට අපි කර්මඵලවාදයක් තුළ පැටල්ලා කටයුතු කරනවා. දැන් අපි තෝරගන්ටෝන ට හේතුව තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මකාරණා පටලෝගන්නේ එක. දැන් අපි හිතමකෝ කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්බවෝ කියනකොට අපි හිතනවා කර්ම විපාකා අදගෙවනවා එතකොට මොකදද කරන්නේ විපාකය අරම්ඹේල නැවත අද කර්ම හදාගන්නවා. හල ඒක වරදක් නෑ එතකොට, පෙර විපාකාද ගෙවනකොට මේ ධර්ම ඒ පිළිබඳ අවබෝධයක් නැත්තං හේතු පලයේ පිළිබඳ අවබෝධයක් නැත්තම් කර්ම සකස් කරගෙන සසර ගමනක් තියෙනවා එදවට මේක සම්පූර්ණයෙන්ම ලෝක නියයට අයිති ඒක ඒ විදියට දැක්කයේ කියලා කවදාක්වට නිවනාවබුවද වෙන්නේ නෑ නිවන් දකිින්ටන ලෝකෝත්තර භූමියයට ප්‍රවිෂ්ට වෙන හේතු පලනිාය දකින්න ටෝල එදකොට හේතුපලයායි කර්ම පලයයි දෙක දෙකක් කියන අපි හොඳට අවබෝධ කරගන්නට ඕන. ඇයි මේක දෙකක් කියලා කියන්නට හේතුව අපි හොඳට දකි යුතුයි අවබෝධ කළ යුතුයි තතහාගත බුදුරජාණන් වහන්සේ පහළවෙන්න පෙර හිටපු බ්‍රාක්්මනයෝ බම්බුනෝ ශ්‍රාස්රුවරු හොඳට කර්මයයි කර්ම පලයයි ගැන අවබෝධ කරගෙන හිටියා අය පෞකලොත් දුගතිගාමී විපාක ලැබෙන බව. පින් කොළොස් සුගතිගාමී විපාක ලැබෙන බව කතා කලන්න. ඒ විතරක්නෙවෙේ හේතු පලයක් දන්නේ නැති ඒ අය අෂ්ට සමාපත්ති උපදවගෙන ද්‍යයාාන සමාධි, ප්‍රඥා උපදවගෙන පෙරවිසූ කඳ පිළි වෙත පිළි බඳ නුවන පහළ කරගෙන අයට බලාගෙන බලාගෙන යනකට පේනවා කෙරවලක් නැතුව සත්වෝ සැරිසරනෝ කියලා අවබෝධයක් නෑ මේ නාමගෝත්‍ර පිළිබඳ යථාර්ථය දන්නේ නැතුව එක විඤ්ඥානවාදයකින් පටලවගෙන පෙරජීවිත අලියෙක් වෙල හිටිය ඊට කලින් ජීවිත මෙන්න මේ දේ කරපු නිසා එතනට වැටුණ. ඊට කලින් ජීවිතේ වලහෙක් වෙල හිටිය මෙන්න මේක කරපු නිසා එතනට වැටුණ. මේ විදියට මේ විදිහටට පෙර මිනිහෙක් කවෙල හිටිය ඊට කලින් දෙවියෙක් වෙල හිටිය මේ මේ විපාග නිසා එතන අත නීපදුනාගෙන දකිනවා. හැබයි එහෙම දැකගන පෙරපෙර ඉඳල මේ දක්වා භවය භවයට සැරිසරපු විඤ්ඥානයක් තියෙනවා නොනසී පවතින කියන දුෘෂ්ටියකටාව. ඒ නිසා මේ විඤ්ඥානයේ සවදහායක කරන්ට නම් මේ විඤ්ඥානය සැපදායක කරන්ට නම් පින් කළ යුතුයි දිහාන වැඩිය යුතුයි භාවනාව ප්‍රගුණ කළ යුතුයි කියලා. අෂ්ට සමාපත්ති දක්වා ධ්‍යාන භාවනාවක් වඩලා ඒක සැපයක් විදිහට දැක්කා. ඉදි ඒක තමයි ඒ අයගේ මිදීම විදිහට අවසානයේ විදිහට විමුක්තිය විදිහට තිබුණ ඉරිම් මේ කතාව බුදුරජාණන් වහන්සි පහළවෙෙන්ට්‍ර පෙරේ ඉඳදලා ලෝකවාදය තුළ අන්‍ය ශ්‍රවාස්ත්‍රෘුවරු ළඟ ලෝක පැවැත්ම තුළ තිබුණු එක. එතකොට ඔන්න ඕක පැවැත්ම තහවරු කරන ක්‍රමවේදයක්. සමට අපි කල්පනා කළ යුතුව තියෙනවා මොකදදහෙමනන් තතාහාගත ධර්මය හේතු පල න්‍යායි කියල කියයි. තතාාගත ධර්මය හේතු පල නි්‍යයායයටත්. කර්මඵල නියායම බස්සවල හේතුව විදිහට ගන්න අපුරාණ කර්මය පලේ විදිහට ගන්න අදවිපාකි හේතු පලේ කියලා කර්ම පලේම විස්තර කර කරයානවා හේතුඵලේ කියලා කර්ම පලේම විග්‍රහ කර කරයානො ඊට පස්සේ අපි කර්මපලේ විදිහෙට අරගෙන ඒක තුළින් මේ අනික්්ෂ කියන ධර්මතාව විස්තර කර ගණටයනවා ඊට පස්ස කියනාම කදද මේ කිසිම දෙයක් අපිට පවත්වන්න පුළුවන්දේවල් නිවෙයි ඒවා පෙර හේතුවක් නිසා සකස්සලා තියනෝ ඒ හේතුවල සකස්සිච්ච හේතුවලට අනුකුල්ල අද විපාක දෙනවා ඒවා අපිට ඕන විදිහට තියන්න බෑ ඒවා ඒ විපාකයට අනුව පැවතිලා ඒ විපාකයට අනුව වෙනස්සෙලා ඒ විපාකට අනුව නැසිලා ඒ විපාකයට අනුව වෙනසි වෙනසී යනවා එ නිසා මේක මට කැමති විදිහට තියන්න බෑ මට කැමතිසේ මේ නෑ කියලා අපි කියනවා. එහම නැත්තම් මේක අනි්‍යය වෙලා යනවා මේක කැඩෙනවා වෙනස්වෙනවා බිඳනවා නැසෙනවා මේක නි්‍යය භාවයක් නෑ මේක ස්වභාවය කරගත්ත විපාකයට අනුව වෙනස්වවී අනිත්‍ය භාවයට පත්වෙනය කයිී කියල කියනවා නම්. මේ කියන දැක්ම තුළෙ කවදාකවත් කර්ම පලවාදයක් කතා කරනවා මිසක් හේතුඵලවාදයක් කතා කරදින. ඇත කියන අන්තිකට පත්වෙලා දෘෂ්ටිගත වෙලා විඤ්ඥානවාදීව ඇතිදේක නැතිවීම බලබලා ඇතිදේක නැතිවීම බලබලා පැවැත්ම තහවුරු කරන ලෝකය ඇතුළෙම මුලාවෙනෝ මිසක් කවදාකවත් අවිද්‍යාව මූලික කරගත් පටිච්ච සමපපාදය සමුදයත් අවිද්‍යා නිරෝධෙන් පටච්ච සමපපාදය නිරෝධේ වන කමයත් දකින්නට බැරිනම් අවිද්‍යාව දැක්මෙන් ගොඩනැගෙන හේතු පල ධර්මය දකින්නට පුළුවංකමක් නැත්තම් කවදාකවත්න් අපිට මේ ධර්මතාව අවබෝධ කරන්ට බෑ. එන අපි කල්පනාකදමුකො අද යමෙක් ජරාවට පත්වෙනවා කියල දකින තැන. මරණිට පත්වෙනවා තැන ද්‍යාදිය එනවා කියන තැන සෝක පරිදය වෙනවා කියන තැන දකින්නට උත්සහවන්ත වෙලා තියෙන්න්නේ පුද්ජලයකුගේ ජරාවට පත්වීමක් පුද්ජලත්වයෙන් ගත්ත සෝකව කිරීමක් පුද්ජලත්වෙන් ගත්ත වනසීම හැබැයි කවදවත් බුදුරජාණන් වහන්සේ පෙන්නල නැහැ ජරාව මරණය සෝක පරිදේව දුකදෝම නස්ස කියන ටි පුද්ජලේක්ගෙයි කියලා ජරාව මට වෙන දෙයක් නෙවෙයි සෝකයේ මට වෙන දෙයක් නෙවෙයි පරිදේවේ මටහනේකක් නෙනෙේ දුක්කදෝම නස්ස මම කියලා පුද්ජලී පින්දිින එකක්නෙේ. ජාතිපච්චයා ජරාමරණන් සෝක පරිදේව දුක්කදෝමනස්ස පායාසා ඒව මේ තස්ස කේවලස්ස දුක්කක් කන්දස සමුදයෝ හෝති. එහනම් ජාතිය ප්‍රත්තිය කරගෙන ජරාමරණ තියෙනවා මිසක් කවදාකවත් . ජරාමරණ සෝක පරිදේව දුක්කදෝම නස්ස කියන පුද්ජලවසයෙන් දකින්න ටුත්සාහවන්තවෙන් ටෙපා. එනම් පුද්ජල වසයෙන් දකිනකම්මකදද වෙන්නේ. ඔන්න ඔය ජරාමරණ ටික උරුමයි. දැන් අපි හිතලබලමුකෝ මෙන්න පුද්ජලයෙක් වසයෙන් දකිනකම්මකදද වෙන්නේ ජාතිය මගේ කරගන්නවා. ඊඩ පස්සේ මකද්ද කරන්නේ ජාතිය මගේ කරගන්න මට කර්ම භවයක් තියනවාකෙල් අරගෙන් එතකොට ඒ භවය හැදුනේ මගේ උපාධානයක් පෙරනිසාකෙල් අරගෙන් ඒ උපාධානය හැදුනේ මම් පෙරකරපු තන්හාාවක් නිසා කෙල් අරගෙන ඒ තන්හාව ඇති වුණේ පෙ යන් වේදනාවක් තිබුණනං ඒ වේදනාවට මම තන්හා කලාකෙල් අරගෙන් කටදැ අපි කල්පනා කරගෙන කරගෙන යනකොට ඔක්කෝම මට ගලපගෙන ඔක්කෝම සත්වයක් විසින් කරගත්ත දේකට ගලපගන්න ඔක්කෝම පුද්ජලයක් විසින් කරගත්ත දේකට ගලපගෙන ඒ කරගත්තයකඒ විපාක අද විඳිනවා කියෙන තැනකට පත් වෙලා හැබැයි අපි කල්පනා කල්ල බලන්ටෝන් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය කොතනකවත් පුද්ජලයක් විසින් කරගත්ත කර්මයක් නිසා. අද මෙන්න මේටික විඳිනවා කියල කොහෙවත් පෙන්න්න ලදී ල නෑ. එනන් දැන් කල්පනා කරන්නන් පුද්ජලයක් කියලා ගත්ත එක අවිද්‍යාව කියලවත් තේරෙන්නේ නෑ. පුද්ජල දුෘෂ්ටියට බැහැපු අවිද්‍යාව නිසා අතමායි ඔ ජරාමරණ ටික උරුමූුණේ. එහනන් දැන් අපි කල්පනා කරගත යුතුයි මේ ජරාමරණ පුද්්‍යලයක් ගෙනෙවේ. ඒ හෙම හන්න සුදුසුව එකක් නෙවෙේ ජාති පච්චා ජරා මරණක් එනම් මෙන්න මේ දුකට හේතුව ජාතිය එනම් ජාතිය කාගේවක් නෙවෙයි ජාතිය පණවන්න පුළුවන් කමක් නෑ බවපච්චා ජාති එකොට භවනිසා ජාති සකස්සල්ලතිී නවා භවනිසා ජාති සකස්්‍රනවා කියන කොට අපි මෙන්න මේ කාරණාව, විදදිහයට ගියාට පස්සේ බවයට හේතුව උපාදාන උපාධානයට හේතුව තන්හාාව තන්හාාවට හේතුව වේදනාව මේවිදියට මේ විදියට ගිල් අවසානයට අපි යන්නේ අවිද්‍යාවට එනම් අවිද්‍යාව හේතුකාරක කරගෙන් ජරාමරණ සෝක පරිදේවටික උරුමුණා මිසක් පුද්ජලේකුට එකක උරුමුණනිේ ඒනම් පලේ ජරාමරණ නං හේතුව අවිද්‍යාව ඒ විදිට ගන්ටෝන්. එහම නැතුව මම විසින් කර්මයක් කරලා අනේ මේ කර්මය භුක්තිවිදිනවා කියලා ගන්ට හොදනෑ. ඒනම් අපිත් කල්පනා කල්ල බලන්න ඕන ජරාව හම්බෙලතිෙන් අවිද්‍යාවට අවිද්‍යාව මූලිකව නොත්තමයි ජරාව හම්වෙෙලතින්න. අවිද්‍යාව මූලිකව නොත්තමයි සෝකරිදිේව දුක්ක දෝමනස්ස උපායාස ටික හම්බවෙලතියන්න. හැබැ අවිද්‍යාව නිරෝධයිනං අන්න අපි තෝරගන්ටෝන ජති ජාති නිරෝධයි කියල කියන්නේ ජාති නිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්කදෝමනස්ස පායාසා ඒව මේේතස්ස කේවලස්ස දුක්කක් කන්දස නිරෝධෝ හෝති. අන්නේේ සියලු දුක್්‍රැසේ නිරෝධහේතියෙන්න අවිද්‍යාව නිරෝධ ච්චත. එන අපි කල්පන කරනවා. විද්‍යාවයේ හේතුවක් වසයෙන් මොකක්ද වෙන්නේ පලය ජාති ජරා මරණ සෝක පරිදේව දුකේ නිරෝධයක් තියෙන. එරං අපි හේතුපල න්‍යාය දකිින්ටෝන පටිච සමුපාදී තුළින්. අපි මෙහෙම කල්පනා කල්ලා බලමුකෝ. පටික්ච සමුපපාදය තුළින් හේතුඵල දකිනකොට හේතුපලයෙන් කවදාවක් කතා කරන්නේ පෙර ජීවිතයක ඉඳල්ල එෙන මෞකුසෙන් උපදින මම කියන මේ ජාතිය ගැන නෙවේ. ඒම එකකුත් තියෙනවා. හැබැ ඒක ගැන නෙවෙේ මෙතැනද මේ පටිච්ච සමපාදය කියන එක ෂණයක් සනයක් පාසා, පටිච්ච සමපාදය සමුදේ වෙනවා. ෂණයක් සනයක් පාසා, පටිච්චි සමුපාදය සමුදේවෙනවා. එන අපි කල්පනා කරන්නටෝන. මෙ පටිච්ච සමුපාදය කියන එක ජීවිත කාලෙටම එකක් කියලා අරගෙන් ජීවිත කාලෙම අවිද්‍යාව නිසා සංකාර හදහදා හදහදා තන්නහා වෙෙවී ඉඳල්ලා ඉඳල්ලා බව හදහදා හදහදා ඉඳලා පුද්ජලයෙක් නැවත ගිහින් ජාතිය විදියට පහළ වෙලා දුප්පිඳනවා කියෙන කතාවට හාගේපු දැක්මක්. අපිට මේ පටිච්ච සමුප්ාදය තුළ දකින්නට තියෙනවා. එ අපි කල්පනා කරන්නඕ චිත්තක්ෂණයක් තුළ මේ පටිච්ච සමුපාදය කියන එක හටගෙන නිරෝධයනම් එනන් කල්පනා කරන්න පටිච්ච සමපපාදය පිළි බඳ අවබෝධය ඉතාහා පුළුල් ලිග්‍රහයක් එහම නැතුව මේක මේ විඤ්ඥානවාදයකට බැහැල කර්මඵලවාදයකට බැහැලා සත්ව පුද්ගල දෘෂ්ටියකට බැහැලා සත්වයක් පුද්ජලය කර්ම කර කර එනවා කියන තැනකට පත්වෙලා ඒතුළින් පටිච්ච සමපාදයක් දකින්නන්නේ අනවනන් ඒක මහමුලාවා ඒක කරමඵලවා දෙයක්මිසේ එකක පටිච්ච සමුපාද දැක්මක් නෙම. එනම් මෙහෙම තෝරගන්ටෝන්. දැන් අපි මේක කල්පනා කරලා බලමු මේ විදිහෙට. අපිට අදද අවසදි මේක තෝරගන්න අවශ්‍ය කරන පුං්චි කර්මස්ථානයක් විදිහට අපි ගත්තොතින් දෙතිස් කුණපේ කියන එක. කේසා ලෝමා, නකා දන්තා තචෝ මන්සන්න හාරුව අටි අට්ටිමිජ්ජා කෙන විදිහට. අපි මේ ශරීරයේ කොටස් තිස් දෙකක් ගැන කතා කරනම්. සරීරයේ කොටස් තිස් දෙකක් ගැන කතා කරනවා. අපිට අද දවසදී කෙස්ගහ නිසා දුකේනවා ්‍රරෝමකූපටික නිසා දුකේනවා දට්ටික නිසා දුකේනවා හම නිසා දුකේනවා. ඉන්ද්‍රියන් නිසා අවය අව නිසා දුකේනවන් වකු ගඩු නිසා බඩවැල නිසා හරදේ වස්තුව නිසා ඇටකට ටික නිසා මේ විදියට අපිට දුකේනවා. දැන් අපි කල්පනා කල්ලා බලන්ටෝන අපිට මේටිකේ මිදෙන්න්න පුළුවන්කමක් නැත්තම් දුකෙම් මිදෙන්ට බෑ. ඒකට හේතුව තමයි අපිට මේටික නිසා දුක එනවා නම් අපි මෙහෙම කල්පනා බලමු මේටික නිසාද ඇත්තටම දුක ඇවිල්ලතින්. හැබැ අපිට නම් ඔය ටික නිසා දුකේ නෝ ඇයි. කෙස්දහා ඉදනකොට දුකයි. දට්ටික හෙල්ලෙනකොට දුකයි. හම රැලිගැහෙනකොට දුකයි. ට්‍රෝමකූපටික ඉදනකොට දුකයි. මේ විදියට මේ විදදිහට අපිට මොකක්දිවෙන්නේ වකු ගඩුවට ලෙඩවුනොත් දුකයි. අපිට මේ ඔක්කෝම දුක විදිහයට ලැබෙනවා. එ අපි කල්පනා කරල බලමු. අපිට දුක එන දේනං අපි පරිහරණය කරන්නේ. දුකනං අපි පරිහරණය කරන්නේ අපිට මේ දුකෙන් ගැලවෙන්න පුළුවන්කමක් නෑ අපිට කිය කියා ඉන්න පුළුවන් අනේ වකුගඩුව මෙහෙම වෙනවා කෙස්ගා මෙහෙම වෙනවා කීකි ඉන්ට පුළුවන් ඒ ඉන්න දුකත් දුක්ක සමුදයත් ඇතුළෙ මිසක දුක නිරෝධ කරන මාර්ග ප්‍රතිපදාවක් ඥානයක් ආය සත්‍යයක් කෙනෙ ක අපිට වැටහිලනෑ අපි ඉන්න අනාරි භූමිය අනාරරි භූමිය කෙල කියන්නේ කාම ලෝක රූපලෝක රූප ලෝක කියෙන තැ අපිට ගෝචෙර තැන් අප අරම් බැලුව කාමලෝකෙ. කාමලෝකෙ දිහා බැලුවට පස්සේ අපිට මේ ආවයාව තිස් දෙක නිසා කොටස් තිස් දෙක නිසා අපිට දුකුරුමවෙලතියනවා. ඕක තම අපේ දැක්ම ඕක තම අපිට තේරෙන තැන. දැන් අපි කල්පනා කල්ල බලමුකෝ මේ විදියට අරගෙන්. අපි හිතල බැලූ පුංචි දරුවෙක්කු අරගෙන්. පුංචි දරවා කවදාකොවත් කියල එකක් අඳුරන්නේ නෑ. හැබ අපිට කෙස්හම්නාට පුංචි දරුවට කෙස්හම්බයන්නේ නෑ. අපිට ලොම් හම්බේන තැන අපිට නියහම්බෙන්න තැන අපිට දත්හම්බේෙන තැන අපිට මස්හම්බයන තැන්. අපිට බොකු බඩ වැල් හම්බේන තැන අපිට වකු ගඩු හරදය වස්තුූ හම්බේන තැන පුංචි දරුවට කවදාකවත් ඒක හම්බෙන්නේ නෑ. අඩුම තර්ම පුංචි දරවාට මම් මේ ලෝක දකින්නේ ඇහෙන් එලිය ලෝකයක් තියෙනවා ඒක කහපාටයි නිල්පාටයි, රතුපාටයි එළියේ කෙස්ලොම් නියද සම්මස්නහර තියෙනවා කෙලෙ එකක් නෑ අතුදරුවෙකුට මේ අතදරුවට පෙනීම පෙනීමක්විතරයි එදකොට දැන් කෙස්දහක් පෙන්නල පුංචි දරුවගෙන් ඇහුවොත් මේ මොකද්ද කියලා එ අහනඒකවත් දරුවට තේරෙන්නේ නෑ හැබැයි පෙනීම පෙනීමක් විදියට හම්බුව වෙනවා. ලොම් ටිකෙන්න්නලා නියටික පෙන්නලා දට්ටික පෙන්නලා. සම පෙන්නලා මේ මේ මොකද්දික ලැහවාට. ඒඒ මොකද්දි කියල පහලවෙන හිතක් දරුවට නෑ. පෙනීම පෙනින් මාත්‍රයක් වෙල තියනවා. හැබයි දරුවට පෙනීම කෙස්ද වෙලා නෑ. ඒ उनගේ දරුවට පෙනීම දක්්ටික වෙලත්නෑ නියපුතු වෙලත්න හම වෙලත්න බොකු බඩවැල් වෙලත්නෑ. එන අපි කල්පනා කල්ලා බලන්නට ඕන්. පැෙනීම පෙනීම් මාත්‍රයක් විච්ච තැන අපිට මෙන්න මේ විදිහට දෙයක් තියෙනවා සංකල්පිත වසයෙන් අපිට අපි ඉගනගත්ත දැනුම් පරාසයක් තියෙනවා මේ කෙස්මේලොම් මේ දිය මේ දත් මේ සම් මේ මස් මේ නහර මේක ඉදෙනවා මේක රැලි ගැහෙනවා මේක වක ගැහෙනවා මේක වකුටු වෙනවා මේ වි ඉගෙනගත්ත දෙයක් අපි ළග තියෙන. ැ කකු විච්ච මනුසේ ගෙනල්ල මේ පුංචි දරුව ස්සද තිුවට මේ පුංචි දරුවට වකුට විච්ච මනුසේ කම් වෙන්නේ නෑ මේ පුංචි දරුවට පෙනනීම පෙනීමක් විදියට තිය ඒ පැෙනීම දි බලල කවදාක්වත් හිතක් පාල වෙන්න අනේ මේ ජරාවට පත්විච්ච වකුට විච්ච මනුස්සේ කන්නේ කියලා මේ මේ එකක් නෑ තොට අපි හිතල බැලුව පනණුව ගහපු තුවාලයක් පෙන්නල පුංචි දරුවගෙන් ඇැහුවොත් මේ මොකක්ද කිය ඒ දරුවට කතා කරන්නටත්බෑ දරුවට මේ පනුවගහ පුතුවාලයක් තියෙන්න්නේ කියෙලා දැක්ම කවදකවටනය පැනීම පෙනීම් මාත්‍රයක් විදිහට තියෙන්. එන දැන් අපි කල්පනා කල්ල බලන්ටෝන් පුංචි දරුවට පැනීම පෙනීම් මාත්‍රයක් විච්චතන අපිට හෙම වෙලානෑ. දැන් අපි හිතුම් මේ පුංචි දරවාගේ ගෙදරින් අයිියල ආක්කල දුවලා අයියලලා අක් කල ඉන්න්නව කියල හිතන්ටොක මේ පුංචි දරුවට. එතකොට මේ පුංචි දරවාගේ අයිගේ කකුල ධනිහලගින් කපනවා ධනිය ලගින් කපනවා කවුහරය වෙලා කපලදානො. ගෙදර අම්මල තාත්ත ලොක්කෝම දුක්නවා අනේ මගේ දරුවගේ මේ විදිහයට කකුල්ල කපල දාල නේද කියල දුක්වෙනවා. කකුල්ල නිසා මහා දුකා. හැබැයි අර පුංචි දරුවට තමන්ගේ අයිගේ කකුල කැපුව කළ හෙම දුකක්න දන්නේනෑ අයිය ඉන්නවා ද අයිියගේ කකුල කපලද මෙම කක්නෑ. පුංචි දරවා වෙන ද වගේම හිනා වෙවීදී එන අපි කල්පනා කරන්ටන පුංචි දරුවට කුල හම්බු නෙත්නේ අය හම්ු නෙත් නෑ. හැබයි අපිට අදමොකක්ද වෙන්නේ කකුල නිසා දුකේනවා. අයිය නිසා දුකේනවා දරුවවා නිසා දුකේනවා. හැ පුංචි දරුවට හෙම කක් නෑ එන අපි කල්පනාක ලෝතින් අපිට වැඩියේ පුංචි දරවා ගීතේ අන්තරමකට පෙහාස්වරයි. සම්පූර්ණයෙන් පෙභාස්සරයි කියන්ට බැහැ. මොකද දරවා අම්ම කියලා දන්නේ නැතිවුුණට තාත්ත කියල දන්නේ නැතිවනාට අම්මගේ කිරි කියලා දන්නේ නැතිනාට අම්මගේ උණුසුම කියලා දන්නේ නැතිවුනාට ඒ දැනෙන වේදනාව හරහා. අන්හා උපාදාන ඇති වෙලතිය නම් මොකද අවිද්‍යාව නැත්තම් අදෝතන දරුවෙක් කොයිවි්දිට විද්‍යාමාන වෙන්නේි නෑ. ඒනම් යම්තරමකට හෝ අපි ඉන්න මට්ටමට වඩාමය දරුව අප ්‍රභාසර වෙලතියනවා. දැන් අපි කල්පනා කල්ලා බලමු එහෙමනම් දරුවට පේන පෙනීම විතරක් නෙවෙයි. අපිට පේන පෙනීමත් එකම තමයි හැබැයි වැඩේ තියෙන්නේ. ඒ පැෙනීම හා සමගම අප සංකල්පිතමය දැනුම අපිට එනවා මනෝවිඤ්ඥානය පහළවීමක් වසෙන් කොහොමද. පෙනීම පෙනීමක් කලා නෑ අපිට පැෙනීම කෙස් වෙලා ඇයි අපිට තේරෙන්නෑ පැෙනීම අනිකක්මු කෙස් කියලා පහළවෙන්න හිත තවේකක් කියන ලුවන අපිට නෑ එන අපි හොඳරට තෝරගන්ටෝන් පෙනීම පෙනීමක් මිසක පෙනීම උපද්වලා දෙන හිත නෙවෙයි කෙස් කියනෙ උපද්දවල දෙන්න. පැනීම කියලා උපද්ධහල පෙන්න්නන්න හිත ඉතිරි නැතුව නිරෝධවිච්ච තැනක තමයි කෙත්ස් කියන චිත්තේ පහළවෙන්. එනල් දැන් කල්පනා කරන්න. කෙස් කියලා පහල කරේ තමන්ගේ මනෝවිඤ්ඥානය අධදැකීම මිසක. කෙස් කියලා පහළ කළේ මනෝආවර්ජනයක්සෙ දැක්කා නෙවෙයි කියන්න තැනට නුවන එන්ටෝල්. ලෝමා නකා දන්තා කියනකොට. මේ කොටස් තිස් දෙකම දිහා බලනොකොට අපිට තේරෙන්ට ෝන පෙනනීම ඇතුළේ කෙස්තිබුුණෙ නෑ. පෙනීම ඇතුළ ලොම් තිබුුණෙ නෑ පෙනනීම ඇතුළේ නිය තිබුණ නෑ පැෙනීම තුළේ දත්තිබුණනෙ නෑ පෙනනීම ඇතුළෙ සම්මස් නහරයට මිදුලු මොකක්වත් තිබුණි නෑ. පැනීම පැෙනීමක් විච්්‍ය තැන් පෙනීම හටගෙන ඉතිරි නැතුවම නිරෝධ විච්්‍ය තැනකතමයි මනොවිඤ්ඥාණය පහලවෙන්න. ොකද ඤ්ඥාන දෙකක් එකවර පහළ කරන්නේනෑ එ අපිට නුවනක් තියන්ටෝන පැෙනීම කියන හිත සකස් කරන්ට ඇහැ රූප චක්ක විඤ්ඥාන උපයෝගය උනාානම් ඒ ඇහැත් ඒ රූපයත් ඒ චක්කු විඤ්ඥානයත් කියලා දැම් පුංචි දරුවට එහෙම දැනුමක් නෑ ඇහෙන් රූප දකිනවායි කියලා පැනීම එතනම් ඉතිරි නැතුව නිරෝධ වෙනවා හැබැයි අපිට මොකක්ද වෙන්නේ ඇහැත් තියෙනවා රූපයක් තියෙනවාය ඇහෙන් රූපය මම දකිනවා කියන මුලාවකට පත්වෙලයි සංකල්ප ලෝකක හිරවෙල්. එහනම්. පුංචි දරුවට පෙනනීම පෙනීමක් විතරයි හැබැයි අපිට පැෙනීම මොකක් කලාද. මගේ ඇහෙම බාහිර තියෙන කෙස් දකිනවා කියෙන මුලාවටම පත්වෙලා. මගේ ඇහෙෙන් බාහිර තියෙන ලොම් දකිනවා කියෙන මුනාවට පත් වෙලා. පුංචි දරුවගේ මට්ටමටත් අපි තවමනෑ. ංචි දරුවගේ තියෙන ප්‍රභහස්සර මට්ටමුවත් අපිට උපදින්නේ නැතිවෙන්ට හේතුව ඒ එකයි එහෙනම් මොලින්ම අපිට ඒ පුංචි දරුවගේ මට්ටමටවත් ෙන්ට පුළුවන්න කොයි තරම් හොඳදි කියල හිතන්ටකු දැන් අපි කල්පනා කරන්ටක පැනීම කියන කාරණාව පැෙනීමක් මෙසක පැෙනීම ඇහත් නෙවෙයි රූපයත් නවේ චක්විඥානයත්නවෙේ ඒ පනීම මත පදනංගලා අපි අපේ දැනුමෙන් කියනවා එහෙන් රූපයක් දැක්කා කියලා ඒ කියන්න හේතුව මොකද මගේ ඇහෙන් රූපයක් දැක්ක. ඒකට හේතුව තමයි අපිට කෙස් කියනකොට පැනීම පෙනීමක් විදිහටත් කෙස් කියන ආවර්ජනය ආවර්ජනය විදිහටත් දකින්න නුව නක්නෑ. එම් හොදට තෝරගන්න. පැෙනීම කියන කාරණාව හටගෙන ඉතිරි නැතුව නිරෝධ විච්ච තැනකයි අපිට කෙස් කියන ආවරජනය පහළවෙන්. එහනම් කල්පනා කරන්න को කාටහරි කෙස් සම්බුවෙනෝනම් එතන අනිත්‍යය භාවයක් නෑ කොහොමටව. එතන අනිච්්‍ය ස්වභාවයක් කොහොමට වත්නේ ඇයි නිච්ච විච්ච කෙස්දහක්කයාට හම්බෝනක් දැම් මොකක්ද වෙන්නේ. එයාට මොකක්ද දවනේ කෙස්දහා බාහිරෙන් හම්බුවෙනවාගෙන මුලාව නිසා ඉතිරි නැතුව හටගෙන නිරෝධ විච්චේ අමක් වෙනුවෙන් දැම් මකද වෙන්නේ. ඒක තියන බවට හඳුනගෙන මුලාවට පත්වෙනවා දැම්මොකද වෙන්නේ මතු බලාපොරොත්තු තියන්න පුළුවන් මතු පවත්තුවන්න පුළුවන්. මතු පෙලීම සකස් කරලා දෙන කෙස්ගහක් හම්බුනා කෙලා කියන්නේ අන්න එයාට දුක හම්බුනා කියනෙක්. ඒ කෙස්ගා හම්බෙන් අවිද්‍යාවට නිසා එයාට මේ කෙස්ගහයිදෙනකොට දුකයි. දැන් ලොම්ටික හම්බුනා කියලා කියැන ලොම්ටික හැලෙනකොට ඉදෙනකොට දුකයි. දට්ටික හම්බුනා කලා කියන්නේෙ දට්ටික හෙල්ලෙනකොට හැලෙනකොට දුකයි. හම හම්මනා කියලා කියන්නේ හම රැලි ගහෙනකට දුකයි. දැන් එයාට තේරෙන්නේ නෑ. අර මත ආවර්ජින වලින් සිහිකල්ලා දෙනකොට අතීතයේ කනාධමත් කාලයක් ඉඳල සත්්‍යේ පුද්ජලයක් එනවා කියන මුලාවට පත්වෙලා. මනෝ ආවරජනයට ැටලා රැවැටි දුකවුරුම කරගන්න අවිද්‍යා සහගත දැක්මක් තියෙන. එන අපි හොඳට දකිින්ටෝන්. විද්‍යාවට කවදාකව පෙරතිබුණු එකක් කම්බයන්නේ නෑ. පෙර නොතිබීම හේතු ප්‍රත්තියෙන් හටගෙන ඉතිරි නැතුව නිරෝධ වෙන ධර්මයක් තමයි විද්‍යාවට හම්බුවයෙන්. ඒනම්, කෙස්ගහ කියන කාරණාව කවදාකව හම්බවෙලනෑ ඇත්ත යථාරතය. කෙස්ගා හම්බුනා කියලා කියන්නේට දුක හම්බුනා කියන්නේ එක. එනම් ආර්ය සතතිය අවබෝධ කරනකොටයා දුකාවබෝධ කරනකොට එයා දකින්නේ තියන කෙස් ගහක වෙනසීම දුකයි කියලනින්නේේ තියනෙස් ගහ මුණගැසීම මයි දුකත් හැබැයි යථාරතය ෙස් ගහක් මුණගෙහෙන්නේෙන් ඇති තැනක බාහිරෙන් කෙස් ගහක් මුණගහෙෙන කොට අපිකිෙනවා සංකප්ප රාගෝ පරිසස්සකාමු දැ මකදවෙන්න සංකල්පිත රාගයක් මතදැම් පුද්ජලකාමය බිහි කරන්න පුළුවන් බලාපොරොත්තු තියන්න පුළුවන් කෙස් ගහක් කම්බුණ එනම් මෙන්න මේ අවිද්‍යාවේ හේතුව නිසා ජරාක්වට පත්වෙනකොට සෝකකරන දුක්කරන වැලපෙන අඩන පලේ අන්නයාට උරුමුණම්. විද්‍යාව කියන කාරණාව පහල විච්්‍ය තැනක කොයිම මොහොතකවත් කෙස් හම්පෙන් විදිහක් නෑ. සරලවම නුවනින් දකින්න පුරුදු වෙන්න. පැනීම කියන කාරණාව කෙස් නැති බවත්. ලොම් නිය. නැති බවත් සම්මස් නහර නැති බවත් දකින්න පුරුදුුවෙන්ට. පැනීම පෙනීමක් විදිහටත් පැනීම ආරඹේලා පැනීම ඉතිරි නැතුව නිරෝධවිච්ච තැනක ඒක ප්‍රත්තිය කරගන. පහළ වෙනවනම් කෙස්ලොම් නිය දත් සම්මස් නහර කියලා. ඒක මනෝවිඤ්ඥානයේ හර හා දැනගත්ත දැනීමක් බව දැනගන්්. මනොවිඤ්ඥානය ඇතුළේ කෙස්තිබනෙ නැති බවත්. ලොම් තිබෙන නැතිබවත්. ඒ සංකල්පිතයක්ම බවත් හොඳට දැනගන්. කවම දාකවත් ඇහැරූප චක්කුවිඤ්ඥාන මනගහින නැති බවත්. ඇහැරූප චක්කවිඤ්ඥාන හටගෙන ඉතිරි නැතුව නිරෝධවිච්ච තැනක නිරෝධවිච්ච තැනක, නිරෝධය දකින්නේ නැතුව ඇත කියල දකින වනම් තියෙනවා කල දකිනවනම් ඒ දකින්නේ අනිච්ච නොවේ නිච්ච කියල දකිින්ට. නිච්ච විච්ච කෙස්ගාක, අවදාකවත් අනිත්‍යය දැක දැක ඉඳලා. නැසිනීම දැක දැක ඉඳලා. වැනසීම දැක දැක ඉඳලා. කර්මය කර්ම පලට අහුුවවි දුකායි දුක්ක සමුදයයි කතා කර කර ඉන්නවා මිසාක් ආර්ය සත්‍යය හම්බේ නෑ කියන තැනට නුවනගට. ආර්ය සත්‍යය කොයිවිදිටවත් අවබෝධ කරන්න පුළුවන් දැක්මක් නෙවෙ යොග. එහෙමනම් නිච්චවිච්ච රූපයක, අනිත්‍යය දකිනවා කියලා කියන්න නිච්චවිච්ච රූපයක වැන්නසීම දකිනවා කියලා කියන්න ඒක අයිති කර්ම පලනයායට ඒක අයිති ලෝකෙට හැබැයි මෙන්න මෙතන චතුාරි සත්‍යය අවබෝධ කරගන්ට නම් ඒකාන්ත වසේ ඇහේ නිරෝධය සාක්සාත් කරන්ටෝන් කනේ නාසේ නිරෝධය සාක්සාත් කරන්ටෝන් එනන් රූපයේ නිරෝධය තමයි දුකේ නිරෝධය රූප නිරෝධ කරන යම්පිලිවෙතා ැත්තා ඒක තමයි දුක නිරෝධ කරන මාර්ග එම නම් අපි මෙතුවාක් කාලයක් හේතුපලයේ විදිහට ගත්ත කර්මඵලයෙන් මිදලා කර්මපනයේ සම්පූර්ණයෙන් බිඳල් අධාන තැනට පත් වෙලා පටිච්ච සමපාදය තුළින් ධර්මය දැකලා දුක නිරෝධ කරන පිළිවෙත අවබබෝධ කරගෙන සංසාර දු කෙරවල කරගන්නට අවශ්‍ය කරන ප්‍රඥා ඇස විවර කර ගැනීම අවශ්‍ය කරනවා. එහෙමනම් අපි තෝරගන්නට ඕන් කෙස්ගා හම්වයෙන් නැති තැන ලොම් නියබ් දත් සම්මස් නහර ඇයට ඇට මිදුලු හම්වෙන්නේ නැති තැනක නිරෝධ විච්්‍ය තැනක අපිට කවදාකවත්න් දුකමත පවතින්න දුකමත පිහිටන්න තැන කම්බෙන්න්නේනෑ එනම් ලෝකේම දුකමත පෙ හිටල තියනවා ලෝකේම දුකමත රදාා පැවතිල තියෙනවා කියල බදුරජාණන් වහන්ස පෙන්නනවා ලෝකයේ කියලක් කිවිය පංච උපාදාාන ස්කන්දේ එනම් මුළු පංචි උපාදාන ස්කන්දේම දුකමත රඳා පැවතිල තිීෙනු තව විදිහකටකි වූ රූපයේ කියනෙ එක හම්බේන මන සක්තියනව නම් පෙනපිඩක් පිදිට විද්‍යාමාන වෙනවා කියලා දකිින්ට නුව නක්නෑ පෙනපිඩක් තියෙනවා කිය කවුරුවරි හිතාගෙන්න්න පෙනපිඩ අරඥන්ට ගියාට පෙනපිඩ එහෙම කාටවත් අරඥන්න වසග කරන්ට බෑ එතකොට වේදනාව දියපුබුලක් කිය පුතන වේදනාව කාටවත් ගෙනියන්ට බෑ සංඥාව මිරිංුවක් කිය පුතැන ඒකෙ බොරුවක් මිසකයක ඇත්තක්නෑ සංකාරේ කෙහෙල් කනක් කිය පුතැන ඇත්තටම සංකාරය ඇතුළි කිසි දෙයක් නෑ ඇද අපි මෙහෙම හිතන්ටකු. පෙර නොතිදීම හේතු ප්‍රත්තියෙන් හටගෙන නිරෝධ වනා කියෙන තැන කෙස්ගහා හම්බුනා කියලා කියන්න එයාට ඒක පෙනපිඩක් වෙලා නෑ එතකොට ඒක පෙනපිඩක් නම් කෙස්ගහා ඉතිරි නැතුව නිරෝධයි කියලා කියන්න ඒ නිරෝධ විච්චය එකක වේදනාවතමයි මේ දැනගැනීම විදිහට දියබූලක් විදිහට පාල කළ ඉතිරි නැතුව නිරෝධවිච්ච ධර්මයක සංඥාව ඇත්තටම මිරිගුවක් ඒක ඇතුළේ ඇත්තටම ඇති දෙයක් නෑ ඒ බොරුවක් මේ ගත්ත සංඥාව ඇති බවට ගන්නවනම් ඒ බොරුවක් ඇති බවට පෙන්ුවට ඇටඒ ඇති භවක්නෑ ඒක නිරෝධ වෙලත්තිවර එහනම් මෙන්න මේ නැතිනිච්ච දෙයක් ඇති භවට අරගෙන යම් කෙන සංකාර නිමිති ගොඩනගනවනම් සංකාර උපාදාානස් කන්ධයක් ගොඩනගනවනං අනේ කෙස්දහා මෙහෙම පවත්තන්ටෝන මෙහෙම තියන එකක් කියය. ඇත්තතම මේ මහා බොරුවක පැටිල්ල ඉන්න හරයක් නැති වැඩක්. ඉතිරි නැතුව නිරෝධ විච්ච ධර්මතාවයක් ඇතුලේ මොකක්ද කරන්නේ තියෙන බවට අල්ලගෙන බොරුවක් තුළ පැටලින්. මෙන්න මේ විඤ්ඥාන මහායාාවේ, විඤ්ඥාන මරවගුලේ පැටලි පැටලි. මහා දුක්ඛිත ගමනක, ඒනත්තං කර්මය කර්ම පලවාදය හිරවවි සසර කියන තැනට වැටෙනවා හැබැයි අපි දැකගත්තානම් ඇත්තටම මෙන්න මේ පංච උපාදානස්කන්දය යතහාර්ථය රූපය නිරෝවධ කරන පිළිවතට නුවන පහළ කරගත්ත නම් අ්‍යේතන දුකනැති කරන පිළිවත පහලවනාවෙනවා ඒමනම් මේ ධර්මකාරණා ශ්‍රවණය කරගින් නැවත නැවත මෙනෙහි කරගින් රූපේ කියන තැනින් මිදන්නට අවශ්‍ය කරන නුවන පහළ කරගන්න ගෙන සංසාරදු කෙරවල කරන්නට අවශ්‍ය කරන ප්‍රඥා ඇස පහළ කරගනිත්වා අද දවසේදී සාකච්ඡා කරගන්නට යෙදනු ධර්මකාරණාවන් අපිට උතුන් චතුරානි සත්‍ය අවබෝධිය පිණිසම හේතු උපනිශ්්‍රේබිත්වා උපකාරක ධර්මයක් බවට පත්තිෙත්වා සියල්ලු දෙනාටම උතුන් නිවණෙන් සැනසීම පිණිසම ප්‍රඥා පවුරක් ප්‍රඥ්ඥා පාරමිතාවක් බවටම පත්තෙත්වා හැම දෙනාටම තෙළුවන් සරණයි යහපතක්ම වේවා. සුනාත ධහරේද චරාත ධම්මේ අහන්න දරන්න ධර්මය හෙසිරෙන්න්න.